මේ දියුල් හොද්ද අද අපි හදන්න යන්නේ අපි බණ්ඩාරපුල යංකුලේ මේ ශාමලි නංගිත් එක්ක. හොඳයි එහෙමනම් අපි දියුල් හොද්ද හදන හැටි ශාමලි නංගිගෙන් අහගමුකෝ. දියුල් සාමාන්‍ය දලු ගෙඩිත් නෙමේ මේ ඉදිච්ච ගෙඩිත් නෙමේ සාමාන්‍ය පැහිච්ච ගෙඩි අරගෙන සූරලා අරගෙන මිරිස් කලේ තලලා තමයි සාදන්න යන්නේ. ඊට පස්සේ මේ කට හූරන්නේ නැතුව මදේ කඩලා ගන්න නේද? කට නෙමෙයි මදේ. ඔව්. තලාගත් දියුල් දැම්මා. දැන් මොනවද ශාමලී මේකට එකතු කරන්නේ අපි? දැන් මේකට එකතු කරන්නේ ඔව්. ඉස්සලාම ලුණු කුඩු ටිකක්. ලුණු නම් ටිකක් වැඩි වුණාට කමන්නේ නැහැ. ඇඹුල්නේ හොද්ද. හරි. වියලි මිරිස් දාන්න. වියලි මිරිස් නම් ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නැහැ. මේකට අපි මිරිස් කුඩු දාන්නේ නැහැ. කහ කුඩු දාන්නේ නැහැ. මේ වර්ග තුන විතරයි දැම්මේ. ඊට පස්සේ හොද්ද පස්සන්ඩ අවශ්‍ය තරමට වතුර එකතු කරනවා. එහෙමනම් දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරමුකෝ. හොඳට දාන්න වැහෙන්න වතුර. දැන් මේක නොකඩවා පස්සවමින් හැඳි ගාමින් අපි පිසගන්න. මේ හොද්ද පැහෙනකොට මට මතක් වුණා ශාමලී අපේ අප්පච්චිලා කිව්ව කවියක්. ශාමලී මං කියන්න දෙයක. කියන්න. කාටවත් දැනගන්න. තලප කන්ට ඕනයි දඩමස් හොද්ද. රොටි කන්ට ඕනයි වම්බටු හොද්ද. පිට්ටු කන්ට ඕනයි පොල් කිරි හොද්ද. බතක් කන්ට ඕනයි මුං ඇට හොද්ද. අද කීයක කතාවක් නෙවෙයි මේ හොදි කතාව. මේක අපිට ආවේනික වෙච්ච හොදි කලාවක්. දැන් නම් හරි වගේ. දැන් ගානට උකුවට ඇවිල්ලා ඕ. එනම් බොහොම යහමින් හදාගත්තු දිවුල් හොද්ද අපි පිළිගන්නන්න බලමු නේද ශාමලි? රස පොඩ්ඩක් බැලුවොත් හොඳයි නේද? අපේ අම්මලා රස බැලුවේ මෙන්න මේ විදිහටනේ. හරි ශාමලි බලන්නකෝ රස කොහොමද කියලා. රසට මතියන. එනම් මාත් ටිකක් බලන්නද? බලන්න. තාම රසයි ප්‍රණීතයි පොඩි උකු ගතියකුත් ඇවිල්ලා තියෙනවා හොද්දට. දැන් මුලින් තිබ්බ වතුරයි දියුලුයි වෙන් වෙලා තිබ්බ ගතිය දැන් මේකේ නැහැ. මේ එක දිගට නොකඩවාම හැඳිගාමින් හදන එකේ අර්ථය මේක තමයි සිද්ධ වෙන්නේ.